අපි සමහරට කල්පනා කරලා ගන්න පරිදි ඒකට ආපහු බලන්න මේ 12 වෙනි කාණේ संबंध हरी රසවත් මේක ලකුණු දීපු විදිය. ඔකල බලන්න මේක ලකුණු දීපු විදිය. මෙතන ස්කන්ධය තියෙනවා 3mg. ඒ වගේම මෙතන අංශුවක් තියෙනවා ස්කන්ධය mg කියලා දාලා මෙතනත් මේකට සමාන නිසා මේක 3mg කියලා තියෙනවා ස්කන්ධය. හැබැයි ඒක හයි කරලා තියෙන නිසා ඒකමත බල ලකුණු කරන්න ඕනේ නැහැ. 2mg. කොයි විදියට තියෙනවා මේක හයි කරලා දෙන්නේ. මේක මේ කෝණය හයි කරලා තියෙන මේක වෙනස් වෙන්නේ මේක එතන ඔය විදියටම තියෙනවා එතකොට මෙතන බල ටික ලකුණු කරන්න ඕන මේක එක්සෑම් එකේදී බල ටික ලකුණු කරනකොට ලකුණු 15ක් කියලා තියෙනවා ළමයි ඔය ගානේ කෝණය ගානේ බල ලකුණු කරනකොට ලකුණු 15ක් දීලා තියෙනවා බල ලකුණු ගන්නවට ලකුණු 15ක් දීලා මේ ලකුණු 15 දීපිටියක් බලා ගන්න ළමයි ලකුණු 15 දීලා තින්නේ එක් එක් වස්තුවේ බල ඒ කියන්නේ මෙන්න මේ වස්තුවේ මෙන්න මේ අංශුවේ තියෙන සියලුම බල ලකුණු කරොත් මේ බලය R1 මේ බලය T ඔන්න ඔය බල දෙක තියෙනවා නම් mg සහ T R1 T කියලා තියෙනවා නම් ලකුණු 5ක් තියෙනවා ඒ වගේම මෙතන ප්‍රතිවිරුද්ධව මෙතන R1 බලයක් තියෙනවා ඒ වගේම මෙතන T සහ මෙතන T තියෙනවා මෙතන S කියලා බලයක් තියෙනවා නම් අයි පොළොව මතින් ඇති කරන බලය මෙන්න මේ R1 T R1 S T බල දෙක තියෙනවා නම් ඒ කෝණයට ලකුණු 5ක් දීලා තියෙනවා හරිද ඊට පස්සේ මෙතන s s එක ආරම්භ තියෙන මේක r2 කියලා ගත්තොත් මේක t ඔන්නෝක ලකුණු කරලා තියෙනවා නම් තව ලකුණු පහක් තියෙනවා කියනවා ඔන්නෝක බලන්න ලකුණු 15ක් තියලා තියෙනවා පොළොමත බලය අත්‍යවශ්‍ය නැහැ කියලා දීලා දෙනවා ඒ කියන්නේ මේ බලය නැති වුණත් ලකුණු දෙන්න කියලා. එන්න මේ බලය නැති වුණා ලකුණු දෙන්න කියලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ කියලා. නෑ නෑ මේ බලය නෙමෙයි පොළොමත බලය කියලා. පොළොමත බලයක් නෙමෙයි නේ මේක. සෝරි සෝරි මේ බලයක් තියෙනවා නේ මේ මේක අනිත් පැත්තට මත බල නැති වුණොත් ලකුණු අත්‍යවශ්‍ය නැහැ කියලා කොහොමද අපි කොහොමද බලන්නු කරන්නේ ඔන්න ඔය විදිහට බලනවා දැන් තොරණ බෙදෙන්නේ කොහොමද කියලා තර්ක කරන්න ඕන තොරණ ඒ කියන්නේ තමයි තොරණ ලකුණු කරනවට ලකුණු 20ක් දීලා තියෙනවා මේ ලකුණු 20 දීලා තියෙන්නේ මේකේ තොරණ සෑහෙන්න ලොකු වැදගත්කමක් කියන නිසා ඒ කියන්නේ ඇත්තටම මෙයා මෙහෙට චලිත වෙනකොට මෙයා මෙහෙට යනවා කියන වස්තු තුනක් විවිධාකාර ස්වරූපේ චලිත වෙනවා මේක හයි කරලා තිබුණා මේ දෙකම හයි කරලා තිබුණා මෙයා මෙහෙට තරණය වෙනකොට මේකත් ඒ හා සමානව මෙහෙට තරණය වෙනවා කියලා ගන්න පුළුවන් එතකොට අපිට හරියටම මේ වස්තු වල චලිත ගැන සඳහනක් කරන්න බෑ මොකද මේවා මේක නිස්සලයි මේක චලිතනවා මේ දෙකටම තියෙන සාපේක්ෂ ප්‍රවේගය මේකට තියෙන පොළොන සාපේක්ෂ ප්‍රවේගය ත්වරණයක් සෝරි ප්‍රවේගයක් නෙමෙයි ත්වරණයක් මම ගන්නවා මේ තුන් දෙනා අතර සම්බන්ධතාවයක් වරණ F1 F2 F3 කියලා ගන්න ගමන්නේ හැබැයි F1 F2 F3 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕන
මෙයාගේ තොරණය අපිට ගන්න ඇති පද කීයක් වෙනවද තොරණම තුනක් තියෙනවා මෙතනින් සමීකරණ දෙකයි ගන්න පුළුවා මෙතනින් එක සමීකරණයයි ගන්න පුළුවන් අවම වශයෙන් තොරණ හොයන්න මේ දෙකේ ආනතලයේ දිගේ අංශුවට f සමාන m දාලා එක සමීකරණයක් මේ දෙකේ පද්ධතියට f සමාන m දාලා තව සමීකරණයක් මෙතන ආනතලයේ දිගේ මේ පැත්තට f සමාන m දාලා සමීකරණ සමීකරණ 3යි ගන්න පුළුවන් මූලික වශයෙන් හැබැයි දන්නේ නැති පළ ත්වරණ 3 සහ t තියෙන ඕගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන දන්නේ නැති පද ගණිද්දි k බලය සහ ත්වරණ 3 තියෙනවා කියලා එතකොට දන්නේ නැති පද හතරක් විදියට තියෙයි මේ හතරම හොයන්න ඕන සමීකරණ හතරක් ගන්න ඕන. හරිද ළමයි? මෙන්න මේ සමීකරණ හතර ගන්න කොහොමද? මෙන්න මේ සමීකරණ හතර ගොඩනගන්නේ කොහොමද? එතකොට මේ තොරණ අතර සම්බන්ධතාවය ගණනය කිරීමට ඕන වෙනවා. එතකොට මෙන්න මේ තොරණ අතර සම්බන්ධතාවය ගොඩනගන්න මොකද කරන්නේ? ඕනනම් මෙතන දැන් අපිට කෙලින්ම ප්‍රශ්නයක් නැහැ. මේක F1 මේක මේ පැත්තට F2 කියලා යනවා. එහම ලකුණු දාපු එක. F2 මේක මේ පැත්තට F3 කියලා ගන්න පුළුවන්. හැබැයි ওই ත්වරණ අතර සම්බන්ධතාවයක් අපි කොහේදී හරි ගොඩනගා ගන්න ඕන සමීකරණ ප්‍රමාණවත් සමීකරණ ලබා ගන්න කියලා එක්සෑම් එකේදී තියෙන්නේ. ඉතින් මේ ප්‍රමාණවත් සමීකරණ ලබා ගන්න නම් සමීකරණ හතරක් ඕන. F1 F2 F3 අතර සම්බන්ධතාවය ගොඩනගා ගන්නම වෙනවා. එහෙම නැත්නම් ගන්න හදන්නම් බෑ. එතකොට ඒකට තමයි සාපේක්ෂ විස්ථාපන මූලධර්මය ගන්න F1 F2 F3 කියලා අපි ගත්තට ගැටලුවක් කරගන්න එපා මෙතන ඉඳන් මෙන්න මේ පැත්තට දෙන විස්ථාපණය simple x මෙතන ඉඳන් මේ පැත්තට දෙන විස්ථාපණය simple y මෙතන ඉඳන් මේ පැත්තට දෙන විස්ථාපණය simple z කියලා කිය හිතමු x y z කියන එක තියෙනවා එතකොට මේ x කියන එකේ x double dot කියන්නේ මේ f1 කියන එක මෙතන y ඩබල් ඩොට් කියන්නේ විනේ f2 කියන එක මෙතන ඉන්න මේ පැත්තට තරණය y ඩබල් ඩොට් කියන්නේ විනේ f3 කියන එක z ඩබල් ඩොට් කියන්නේ විනේ f2 කියන එක එතකොට මෙතන මේක මේ මේ විදිහට x x y z කියලා ගත්තොත් අපි දන්නවා x ධන y ධන z සමානයි නියතය මේක දෙවරක් තී විශේෂ නවකරණය x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් ධන z ඩබල් ඩොට් සමානයි බිඳුවයි එහෙනම් මේ x ඩබල් ඩොට් කියන්නේ මොකද්ද x ඩබල් ඩොට් කියන්නේ තේරුම f1 y ඩබල් ඩොට් කියන්නේ ප්‍රිනේ f3 z ඩබල් ඩොට් කියන්නේ රිනේ f2 සමානයි බිඳුවයි ඒ කියන්නේ f1 කියන්නේ f2 ධන f3 මේ තොරණ දෙකේ එකතුව තමයි මෙතන තියෙන්නේ f1 කියන්නේ මේ තොරණ දෙකේ එකතුව ඔන්නෝම සම්බන්ධතාවය ගොඩනගාගෙන තමයි අපිට ගන්න අරගෙන යන්න වෙන්නේ කියනවා f1 f2 f3 අතර මෙන්න මේ සම්බන්ධතාවයක් කියන මේ f1 කියන එක මේ දෙක ඇසුරෙන් ලිව්වා කැපටි විදියට හදන මේ මාක් ස්කීම් එක විදියට නෙමෙයි තියෙන්නේ එතකොට මෙන්න මේ ත්වරණය කොහෙදී හරි නැත්තම් ඔයාලට සම්පූර්ණයෙන්ම ලකුණු 15යි අඩු කරේ ඒ කියන්නේ ওই සම්බන්ධතාවය නැත්තම් ඒ 65ක් 80න් 65ක් ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධතාවය ඔයගොල්ලෝ එක්සෑම් එකේදී ගත්තේ නැත්නම් 80න් 65ක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලකුණු 15ක් ගානේ අඩු වෙනවා. ඒක අඩු වෙනක් හේතුව තමයි ඒක ප්‍රමාණවත් සමීකරණ විතරක් තියෙන නිසා ලකුණු 15යි අඩු වෙන්නේ. තැන් 3කදී මේ ලකුණු 15 අඩු වෙනවා. හැබැයි අනිත් ඒවා සියල්ලම නිවැරදිව තියෙන්න ඕන. මේකම පැත්තකින් ලියන්නම් f1 සමානයි f2 ධන f3. එතකොට f1 f2 f3 වලින් ගන්න හදමු. x double dot ඕනේ ආපහු. ඒක මකන්න එපා ඕනේ exam එකේදී. මේක f1 වලගේ
සමානයි f2 දාන f3. එතකොට f2 කියන්නේ මොකක්ද? f2 කියලා කියන්නේ f2 සමානයි මොකක්ද? f n කමා කියන්නේ සර් මේ ඔතන අපි තොරණ තොරණ සර් x double dot y double dot ay ම තියාගත්තොත් මොකද වෙන්නේ සමීකරණය? ඔව් ඒක එහෙම ගැටලුවක් නැහැ. ඒක මේ නිකන් මේ අර ඔගොල්ලෝ x double dot y double dot තියාගත්තොත් ඒක තවත් ලේසි ගන්න හදන්න පැටලෙන ගතියක් නැහැ. ඔගොල්ලෝ සමහරට මාකිනිස් කියන එකේ මෙහෙම තේරෙන තමයි මම මේව කරේ. එහෙම ගැටලුවක් නැහැ. ඒක ඒක තමයි වඩා අනිවාර්ය ක්‍රමය. මෙතන මේක x මේක y මම ඒක ඒ විදිහට කියලා දෙන්නම් එන මේක x මේක y මේක z කියලා ගත්තොත් මෙතන ඉන්නේ මේ පැත්තට තොරණේ x double dot මේ පැත්තට තොරණේ y double dot මේ පැත්තට තොරණේ z double dot එතකොට එනවා මොකක්ද x දාන y දාන z සමානයි තන්තුවේ දිග හැබැයි මතක තියාගන්න මේ x double dot කියන්නේ පොළොවට සාපේක්ෂ විස්ථාපනය එතකොට x x කියන්නේ පොළොවට සාපේක්ෂ විස්ථාපනය x double dot කියන්නේ පොළොවට සාපේක්ෂ තොරණය y කියන්නේ පොළොවට සාපේක්ෂ විස්ථාපනයක් y double dot කියන්නේ පොළොවට සාපේක්ෂ තරණයක් z කියන්නේ ශූන්‍ය මත වෙන මෙතන මේ ශූන්‍ය මත මේ කප්පිය කියන්නේ ශූන්‍ය මත අවස්ථාවක්නේ ශූන්‍යට සාපේක්ෂ විස්ථාපනයක් එතකොට z double dot කියන්නේ ශූන්‍යට සාපේක්ෂ තරණයක් x double dot තර y double dot තර z double dot සමානයි බිඳුවයි එතකොට මේ f 2m, i මෙන්න මේ අංශයේ තරණය ආනත් තලයේ දිගේ මේ පැත්තට x ඩබල් ඩොට් කියලා එනවා පොරොට සාපේක්ෂව මේ ශූන්‍ය තරණය ඒ කෝණයේ ආනත් කෝණය තියෙනවා 5/3යි මේකත් 5/3යි ඒ වගේම fm, i කියලා ගන්න fm, i කියන්නේ මේ අංශයේ තරණය කියන්නේ fm, කැපිටල් 3m ගන්න f 3m i ඌණයට සාපේක්ෂව අංශුවේ තොරණය යන්නේ මේ පැත්තට නෙමෙයි පල්ලෙහාට z double dot 5/3කින් ආනතව දාන මේ පැත්තට y double dot මේ පැත්තට y double dot කියලා ඒ වගේම f 3m i කියන්නේ මේ පැත්තට y double dot. ඕක තමයි කියන සම්බන්ධතාවය එක සමීකරණයක් අපි අරන් දෙන්නේ. හැම වෙලාවෙම ගන්නවා ළමයි අර ප්‍රමාණවත් සමීකරණ ලියා දක්වන්න කිව්වහම පොඩ්ඩක් කල්පනාත්මකව ඉන්න අපිට සමීකරණ කීයක් ඕනද කියලා. මේක මග නවත්තලා තියෙන්නේ ඕගොල්ලන්ට ලේසි කරන්න නෙමෙයි. ගාණේ ලකුණු 80කට විතරයි වෙන් කරලා තියෙන්නේ. එතකොට ලකුණු 80 දෙන්න තමයි ප්‍රමාණවත් සමීකරණ ලියා දක්වන්න කියලා දාලා තියෙන්නේ. එතකොට ඒ 80 වෙන් කළා දෙන මේ සමීකරණ හතර වෙනුවෙන් එක සමීකරණයක් හරි අඩු වුණොත් ලකුණු 20ක් 15ක් 20ක් විතර නැති වෙනවා. එතකොට මේ සමීකරණේ අඩුණා ලකුණු 15ක් ඒගොල්ලන්ට අඩු වෙනවා. හැබැයි වාසනාවකට ඒ කියන්නේ 15කට වඩා අඩු වෙනවා. මේ සමීකරණේ ගොඩනගන එකට ලකුණු දීලා නැහැ. ඒකයි ලකුණු 15කින් ඒක නවතින්නේ. මොකද නැත්තම් මේකට x සමානයි m දානකොට මේ තොරණේ වැරදි නම් මෙතන මේකට f සමානයි m දාලා සමහර ළමයි මේක අ මේක f1 මේක z double dot කියලා දාලා ඒකට සමානව මේකේ තොරණේ උඩට z double dot කියලා දාලා තියෙනවා. ඒක වැරදි. මේක z double dot මෙහෙට මේක නිකන් ගත්තොත් මේක f1 මේක f2 නම් මේක මේ පැත්තට පොළොවට සාපේක්ෂව f2 එක එක විවිධාකාර ක්‍රම වලින් හදලා එතකොට ඉතින් ලකුණු අඩු වෙනවා මේකෙන් දීලා තියෙන ලකුණු දීලා තියෙන්නේ මේ අංශුවට එනේ මේ සිම්පල්ලි අංශුවට ආනත් තලයේ දිගේ මේ පැත්තට f සමානයි ma කියන ප්‍රකාශනය ලියද්දි ඒක වෙනුවෙන් ලකුණු 10ක් දීලා තිබුණා ඒක වෙනුවට ලකුණු 10ක් දීලා තියෙනවා t ඍණ mg sin 5/3 සමානයි අනතලෙ දිගේ පල්ලෙහාට දැන් අපි කියමු කියන පල්ලෙහාට mg ඍණ mg ඍණ mg sin sin 5/3 ඍණ d සමානයි f වාරයක් මෙයාගේ තොරණය
z double dot dana y double dot cos 5 වැදීම තුන. ඔච්චර මේක දෙවෙනි සමීකරණය. ඒ වගේම m ට හා 3m ට ඒ කියන්නේ කූණ 8යි මේ අංශුවයි සැලකුවහම බලමුක් තියෙන්නේ මේ බලයට මේ බලය කැපිට වෙනවා. තිරස්ස තිරසට x සමාන m මේ දැම්මා මේ බලය එන්නේ නැහැ. මේ 3mg බලය එන්නේ නැහැ. mg බලය එන්නේ නැහැ. t එන්නේ නැහැ. මේ t ට මේ කැපිට කියන මේ t එනවා. මෙන්න මේ t එක අනිවාර්යව ගන්න ඕන සමානතාවය එක ගන්න. එතකොට ලකුණු 65ට වඩා අඩු වෙනවා. එතකොට මේ සමීකරණයෙම වැරදි. මෙතනට දාලා මෙතන බිඳුව කියලා ලිව්වනම් එයාට ලකුණු 15ක් අඩු වෙනවා. මේ දෙකටම x සමාන m දැම්මාම ලකුණු 15ක් දීලා තියෙනවා. හැබැයි t ත් එක්ක තියෙන්න ඕන. t නැති වුණොත් මේක t සමානයි කියලා තිබුණ නැත්තම් ඒ ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. මෙතනදී නම් මම දාන්න ඕනේ මේ පැත්තට මොකද ඔක්කොම තොරණ තියෙන්නේ මෙහෙට. නැහැ මෙහෙට දා ඔව් මෙහෙට දැම්ම නම් හරි ප්‍රින t සමානයි මම තොරණ දීලා තියෙන මෙහෙට ගින්න ප්‍රින t සමානයි මොකක්ද එන්නේ 3m වාරයක් y double dot ධන සිම්පල් m වාරයක් y double dot ධන z double dot cos 5 වෙදීව තුන දොන්නෝක ලියලා තිබුණා ලකුණු 15ක් තියෙනවා අපුරු පාලමක් ඔය සමීකරණය. මොකද මේ සම්බන්ධතාවය ලියලා නැති මාපිනිස් කියන එකේ මේ ඉසර් ඩබල් ඩොට් වලට අරකින් ආදේශ කර තියෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේක ලියලා තිබුණා ලකුණු 15 තියෙනවා. ඒ වගේම Q ට එහෙම නැත්නම් මේ 2m ට 2m ට අනත් තලයේ දිගේ මේ පැත්තට x සමාන m මේ දැම්මා. එතකොට එනවා 2m g sin 5 වැදීම 3 ඍණ t සමානයි 2m x ඩබල් ඩොට් මෙන්න මේ සමීකරණයට ආපහු තව ලකුණු 10ක් මෙතන තියෙනවා බල වලට ලකුණු 15ක් සර් වලට ලකුණු 20ක් එක මේක ඇතුළුව මේ මේකත් සමග තොරණ වලට ලකුණු 20ක් 20යි 35යි 50යි 60යි 70යි උන විදිහට ලකුණු 70ක් බෙදෙනවා. තව ලකුණු 10ක් තියෙනවා. මොකද අන්තිමට කියනවා මොකද්ද හොයන්න කියලා තියෙන තොරණ සෙවීමට නෙමෙයි xy වෙතට ඒමට ගතවන කාලය හොයන්න. xy වෙතට කියන්නේ මේක මෙතනට එන්න ගතවන කාලය. මේ දුර දීලාදී මේ දුර කියන්නේ සිම්පල් a කියලා දීලා තියෙනවා. මේක සිම්පල් a කියලා දීලා තියෙනවා. එහෙනම් ඒකට ගතවන කාලය හොයන්නේ මේ පැත්තට ඌණයට. ඌණයට මේ පැත්තට x සමානයි ut ගන්න භාගයයි at වර්ග ගන්නවා. ආරම්භක ප්‍රවේග බිඳුව නිසා x කියන්නේ සිම්පල් a භාග වාරය y ඩබල් ඩොට් t වාරය समीकरण पहाट गुआ සර් ඔකේ මේ පද්ධතියටම x සමානයි m මේ දාන්න බැරිද? පද්ධතිය කියන්නේ මොකක්ද දරුවෝ? අර කූණ්‍යයි අංශ දෙකයි. කූණ්‍යයි අංශ දෙකයි කොහෙටද දාන්නේ? ඒ කියන්නේ මොකක් හරි තිරස් දිශාවකට දැන් අර අනිත්ය වල කරන්න අනිත් කූණ්‍යෙ. මේ r2 මොකද වෙන්නේ? ඔන්න එයාගේ ප්‍රශ්නකට උත්තරයක් හම්බුණානේ. එයා අතුන්න මොකද වෙන්නේ? එනා එකට ලම්බක දිශාවට දාන්න ඕන. එතකොට මේ S බලය එනවා. R2 කැපිලාර බලයක් නැහැ නේද? වා මී R2 වෙනකොට මේ පැත්තේ R2 එකක් දැම්මම රැවටෙනවා. මොකද ඒක පොළොව මත බලනේ. හැම වෙලාවෙම පොළොව මත බල ලකුණු කරන්න එපා. එහෙනම් මෙතනත් මේක කුඩියුත් X බලයක් ලකුණු කරන්න එපා. මේක පොළොව. පොළොව මත හයි කරලා තියෙන එකක් කියන්නේ මේක පොළොව.
සමීකරණයට තියෙන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා ඔයාගේ උත්තරයක් නැති නිසා තමයි එතනින් බේරෙන්නේ හරිනේ හරි සමුනාර ප්‍රශ්න තියෙනවද හරි. ඊට පස්සේ ඒකත් B කොටස කරමු බලන්න B කොටස කොහොමද තියෙන්නේ? B කොටස සා මේවා චලිතයක්. ඒකට ගොඩාක් ලේසි ගොඩාක් ළමයි උත්තර කරලා තිබුණා. වෘත්තාකාරය කියන්නේ මේ වෘත්ත චලිතයේ කොටසක්. මේක තමයි ටිකක් වෙනස් ගන්නකට තියෙන්නේ මේක සහ ඒ කතාව තේරුම් ගන්න ඒ වෙලාව දෙන්න. ඒ වෙලාව දෙන්න. ඒ වගේ වෙනස් ගන්නක ඒ කියන්නේ මුලින්ම ගාන බලන්න ඕනේ. ඉතින් එක්සෑම් එකේදී ඕගොල්ලෝ ගානක් තියුණාම මේ ගාන බලන්න. එක්සෑම් එකේදී ගාන බලන්න ඒ ගණන මේ අලුත් ගානක් නම් දැන් ගානක් කියවනවානේ. අපි ඒ කියවන ගාන අලුත් ගානක් වුණොත් ඒක ඉස්සෙල්ලම හදන්න යන්න එපා මොකද ඉස්සෙල්ලම දැන් මට මේ මේ පළවෙනි ගාන විදිහට සම්භාවිතාව ගාන හදාද්දි මොකද උනේ ඒක ටික වෙලාවක් ඕගොල්ලෝ දකින්න නැති පොඩ්ඩක් ගාන දිහා බලාගෙන ඉන්නවා විනාඩි 5ක් විතර මොකද මේ ප්‍රෙෂර් එක වැඩි දැන් ඕගොල්ලෝ බලන් ඉන්නවා එතකොට දැන් මට මතක නෑ කිසිම දෙයක් මේ ගාන හැදුවට එහෙම මතක හිටින්නේ නෑනේ ඕගොල්ලෝ දැන් කලින් වාරවල වල හදලා ඇති අරේක මතක නැහැ අර විශේෂ සිද්ධියක් වත් විතරයි මතක හිටි. අනිත් එක ඒක ගාන හැදුවා වගේ නෙමෙයි මේව සාකච්ඡා කරනකොට. ඒක මතක හිටියට සාකච්ඡා නොකර හිටියොත් මතක හිටින්නේ නැහැ. එතකොට අර ඉස්සෙල්ලම මේ ගාන ඒ වගේ අලුත් ගානක් දුන්නොත් පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙනවා. මොකද දැන් මම ප්‍රෙෂර් වෙලා තියෙන්නේ ඕගොල්ලෝ මන් දිහා බලන්න. ඕගොල්ලෝ එක්සෑම් එකේදී ප්‍රෙෂර් වෙන්නේ මුළු ලංකාවක්ම මුළු පරම්පරාවක්ම ඕගොල්ලෝ දිහා බලන් ඉන්නවා කියලා ඕගොල්ලන්ට මතක් වෙන නිසා. තේරුණා? එතකොට ඒක තමයි ප්‍රශ්න වෙන්නේ එකම හේතුව ලොකු බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඉතින් මේ බලාපොරොත්තු ඔක්කොම ඔයගොල්ලන්ට එකින් එක මතක් වෙනවා එක්සෑම් එකදී. එහෙම මතක් කරන්න යන්න එපා. එහෙම යන්නේ නැහැ කියලා කිව්වට ඒක මතක් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ පොසිටිව් විදියට පළවෙනි ගාන දෙවෙනි ගාන නිකන් ගොඩ කියලා කිව්වොත් ඔයගොල්ලන්ට මතක් වෙන්නේ ආ මගේ සත්පුරු පරම්පරාවම ගොඩ කියන වගේ. ඒ කියන්නේ මම එක්සෑම් එක ගොඩ කියන ආකල්පේ මුල් ගණන් දෙක තුන ඇතුළතදී ඔයගොල්ලන්ගේ ඔළුවට තමන්ගේ එක එක මට්ටම් වල ඉන්නවනේ තමන්ගේ එක එක බලාපොරොත්තු වල ඉන්නව මෙන්න මේ ගාන මෙන්න මේ විදියට මෙන්න මෙච්චර ප්‍රමාණකින් කරනවා කියලා. ඔගොල්ලෝ හැමෝම එක්සෑම් එකට රෙඩි වෙලා යන්නේ රිසල්ට් එකක් ගන්න හොඳ රිසල්ට් එකක්. හදයි ඒක ගන්නේ අර දැන් ලකුණු 25 30 ඉන්න ළමයා ලකුණු 75ක ටාගට් එකක් අරන් යන්න එපා. ඉතින් එතරම් කලන්ත දා. ඒ වුණාට ලකුණු 50ක ඉන්න එක්කෙනා ලකුණු 60ක් පතාවොත් හොඳයි කියලානේ යන්නේ. එතකොට ඒක වෙනුවෙන් එයා එක්සෑම් එක ලියනවා. එතකොට එක්සෑම් එක ලියද්දි එයාට මුල් ගණන් දෙක තුන හරියට හැදෙනවා නම් එතකොට පොසිටිව් විදියට සෑහෙන සතුටෙන් ඊළඟ ගණන්ට එක ලියනවා මම දැන්නවත් මගේ ටාගට් එකට සෑහෙන ලඟ වෙලා තියෙන්නේ කියලා. එතකොට අනිත් ටික අර ප්‍රෙෂර් එකක් නැතුව බලන නිසා රිලැක්ස් එකේ බලනවා නම් ඔයගොල්ලන්ට හොඳට අන්තිම ගාන වෙනකන් අන්තිම විනාඩි දෙක වෙනකන් පේපර් එක දිහා බලන්න පුළුවන්. හැබැයි ළමයි ඔයගොල්ලෝ අනවශ්‍ය විදියට ප්‍රෙෂර් වුණොතින් පළවෙනි ගානෙම ගා ප්‍රෙෂර් වෙනවා නම් ප්‍රෙෂර් වෙන්නේ පළවෙනි ගානෙන් තමයි පළවෙනි ගානෙන් දෙවෙනි ගානෙ. ඒකට හේතුව තමයි. හැබැයි කෙටි ප්‍රශ්න වලින් ඒක ප්‍රෙෂර් වෙන්නේ නැහැ. කෙටි ප්‍රශ්න කියන එක කොහොමවත් විනාඩි 2 3ක් ඇරෙන්න ඒ කොටසේ ගණන් වල අපි ඉන්නේ නැහනේ. ඒකට විනාඩි 4ක ගානක් නේ. ඒකට ලොකු ප්‍රෙෂර් වීමක් නැහැ නේ. විනාඩි 4යි විනාඩි 2ක් දීලා ගාන වැරදුනා කියන්නේ.
දැන් ගාන ඔන්න විනාඩි දෙකක් දීලා ගාන කියනවා. ඉතින් අපි විනාඩි දෙකක් දීලා ඒ කොටසේ ගානක් කියනවා. එතකොට ඒ ගාන රූප සටහන ඇඳ ගන්න බෑ. රූප සටහන ඇඳ ගන්න බැරි වුණාට අපිට නැති වුණේ විනාඩි දෙකයි. එතකොට ඒක මහානුවරට හිතර ගන්න දෙයක් නෑ. ලොකු වේලක් නෑ ගන්න 10 ලකුණු 25 නේ ඔකත් ඇල්ල දාන්න පුළුවන්. හැබැයි ලොකු ප්‍රශ්නයක් ලොකු ප්‍රශ්නයක කොටස පොගල බලාපොරොත්තු තියාගෙන තියෙන කොටස හදන්න ගිහිල්ලා ඒක බැරි වුණොත් ඒක ප්‍රශ්නයක්. ඒක විශේෂයෙන්ම බලපාන්නේ මුල් ගණන් දෙක තුනට. ඒක නිසා ඔගොල්ලෝ මොන විදියට gedaradi හොදටම හදනවා කියලා හිතුවා කොච්චර දක්ෂ වුණත් exam එකේදී ඒක විනාශ කරලා දුන්නොතින් තමන් හොඳටම හදාගන්න දැන් බරදඩු ලුහුදඩු කියලා හිතන ලුහුදඩු ගාන උනත් ඔගොල්ලෝ exam එකේදී එකපාරටම වෙනස් වීමක් දකින්නවා නම් ඔගොල්ලන්ට ඒක ප්‍රැක්ටිස් නැත්තම් ඔගොල්ලෝ ඒ ගාන මුලට අල්ලන්න එපා. ඒ ගාන ලේසි වෙන්න පුළුවන් දරුවෝ. ඒ ගාන ලේසි අනිත් ගණන් වලට වඩා වෙලාව අඩු වෙලා යන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක අත්හදා බැලීම කරන්න එපා කියලා. තමන්ට හොඳටම පුරුදු අලුතෙන් වෙනස් වෙච්ච නැති ගානක් මුලින් ඉස්සෙල්ලම අල්ලන්න. එතකොට තමයි සාර්ථකව ඒක කරන්න පුළුවන් වෙන්නේ. අනිත් එකත් ප්‍රශ්නයක් නෑ. අත්පතන් ගැනීම එක රිස්ක් එකක් අරගෙන කරොත් සමාහට වෙලාව ඉතුරු වෙයි. ඒක අතාරින්න කියලා කියනෝ නෙමෙයි. අලුත් ගණන් අතාරින්න එපා. අලුත් ගණන් අන්තිම පැය භාගය ඇතුළේ හදන්න. මොකද එතකොට Taman දන්නවා නම් මම සෑහෙන්න කළා තියෙන්නේ මට ගොඩාක් දැන් ලකුණු තියෙනවා කියලා. මගේ තියෙන ප්‍රමාණය මගේ ටාගට් එකට අවසන් වශයෙන් ලකුණු තියෙනවා කියලා රිලැක්ස් එකේ හදන්න. එතකොට ඒ රිලැක්ස් එකේ හදනකොට නොදන්න දේ හදා ගන්න පුළුවන්. හැබැයි ස්ට්‍රෙස් පිට ඒ කියන්නේ පීඩනයක් අරගෙන හැදුවොත් දන්න දේ හදාන්න බැරි වෙනවා. විශේෂයෙන්ම දැන් ඕගොල්ලෝ PO paper එක කරලානේ applied paper එකට යන්නේ. එතකොට PO paper එක හොඳටම කරගත්තොත් applied paper එකේ ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් ගන්න එපා. රිලැක්ස් එකේ හදන්න. හැමදාම පුරුදු ගණන් ඒ කියන්නේ ගණන් 4ක් 5ක් අනිවාර්යයෙන්ම ඔයගලට පුරුදු ගණන් එනවා. ගාන තේරුම් ගන්නකම් විනාඩි ගාන තේරුම් ගන්න ඉතින් දැන් සාමාන්‍ය විනාඩි 15ක ගානක් කියලා විනාඩි 15ක කොටසක් නම් AP කොටස් දෙකක් තියෙන ගානක් නම් ඒක විනාඩි 15ක ඇතුළ විනාඩි 7ක් 8ක් ගාන තේරුම් ගන්න ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒක ගත කරාට පාඩුවක් වෙන්නේ නැහැ. රූප සටහන තේරුම් ගන්න ගාන හදලා එතකොට දැන් මේ ඕගොල්ලන්ට මේ මේ මම උදාහරණයක් කියන්නම්. මෙන්න මේ ගාන මෙන්න මේ අටවෙනි ගාන බලන්න. මෙන්න මේ අටවෙනි ගාන ඕගොල්ලෝ දැක්කා මේක ගුරුත්ව කේන්ද්‍රේ ගාන ගුරුත්ව කේන්ද්‍රේ සෝරි මේ ඝර්ෂණයේ ගාන මෙන්න මේ අටවෙනි ගාන ඝර්ෂණයේ ගාන මෙන්න මේ ඝර්ෂණයේ ගානේ ඕගොල්ලෝ හැදුවද නැද්ද දාන්නේ ඇත්තටම මේ ගාන ලකුණු 80ක විතර ගාන ලකුණු 80ක විතර ගාන ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ. එතකොට මේ ලකුණු 80ක විතර ගාන ඔයගොල්ලෝ හිතන්නේ කොහොමද ඒ ලෙවල් වල කෙටි ප්‍රශ්නයක් විදියට දෙන්නේ. ඒ කියන්නේ මේ කතාව මම කියන්නේ අර ඔයගොල්ලෝ පේපර් එක හදලා ෂෙල්ටන් පෙරේරා එස් ෂෙල්ටන් පෙරේරා සර් කියමු කතාව. අර එයා ඒ අපේ මේ මේ එකට ඇවිල්ලා පේපර් මාකින් පැනල් එකට ඇවිල්ලා කියපු කතාව. මෙන්න මේ ගාන ලකුණු 80ක විතර ගානක්. ඒකට හේතුව තමයි මේ ගාන කියවල තේරුම් ගන්න ළමයට දුන්නා ලකුණු 80ක් කියන්නේ මේ ගානට විනාඩි 15ක් ළමේ වෙන් කරන්න ඕන කියලා කිව්වා. ඒක ඇත්ත කතාව. මේ ඝර්ෂණයේ ගාන මේක සරල ගානක් නෙමෙයි. මේක රූප සටහන නැතුව දුන්නා නා. රූප සටහන නැතුව ගානක් දුන්නා නා. ඒ ළමේ මේක වෙනුවේ විනාඩි 15ක් වෙන් කරන්න වෙන. මොකද ගාන කියවලා මේ කියන කතාව කියලා රූප සටහන ලකුණු කරලා ගාන හදාන්න පටන් ගන්න ඕන. හැබැයි මේකේ ඔයගලන්ට පේනවා රූප සටහන දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන බලයක් දීලා තියෙනවා. මේ බලය පවා දීලා තියෙනවා. එතකොට මොන වගේ රූප සටහන දීලා බලය දීලා මේ ගාන විනාඩි 4මාරක ගානක් බවට හරවලා තියෙනවා. එතකොට ගානේ ලකුණු ප්‍රමාණය තීරණය වෙන්නේ කරන ස්ටෙප් ටිකත් එහෙමම තමයි සහ ඇප්ලයිඩ් වල විශේෂත්වය තියෙන්නේ ගාන කියවල ළමයට රූප සටහන ඇඳලා කරන්න යන වෙලාව. තේරුණා? ඒ ගාන කියවල ළමයි රූප සටහන ඇඳලා
කරන්න යන වෙලාවට අනුව තමයි ලකුණු ටික තීරණය වෙන්නේ. එතකොට මේ ලකුණු 80ක ගාන ලකුණු 25ක ගානකට හරවන්න ඒ සර් ලසෑයන මහන්සි වෙලා රූප සටහනක් දීලා ගාන ගානේ ඇතුලේ රසවත් බව තියෙනවා. ඒ කියන්නේ ලොකු කතාවක් තියෙනවා. හැබැයි කතාව කියවල තේරුම් ගන්න ඉඩ තියලා නැහැ. රූප සටහන දීලා ගාන තවත් කතාව සරල කරලා තියෙනවා. එතකොට සරල කතාවක් විදියට තියෙනවා. එතකොට ඒකට ලකුණු ප්‍රමාණය අඩු. ඔයගොල්ලෝ හැදුවේ නැත්නම් ඒක හදලා බලන්න. අපිත් ඒක හදමු. ඒක රූප සටහන දුන්නාට පස්සේ දරුව ගාන අමාරු වෙන්නේ නැහැ. අමාරු වෙන්නේ නැහැ කියන්නේ ලකුණු වෙන් කරලා ලකුණු ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. හරිද? 12 B කොටස